දවස් 3ක් පාර්ලිමේන්තුවේ විවාදයට භාජනය වෙනවා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් ගිවිසුම. දැන් ඒ සම්මුතියට එළඹීම සඳහා ඉතාමත් වේදනාකාරී ජනතා පීඩිත කොන්දේසි රාශියකට එකඟ වීමට සිදු වුණා. අපේ ජනතාවගේ දෛනික අවශ්‍යතාවන ජලය විදුලි බලය කැපිලා තියෙනවා පාරිභෝගිකයන් විශාල සංඛ්‍යාවකට බිල් ගෙවන්න බැරි නිසා 300ක් විතර සමහර බිල් වැඩි වෙලා තියෙනවා. එතකොට 90,000කට වතුර නැතිලා තියෙනවා. විදුලි බල පාරිභෝජනයේ 120කින් විතර අඩු වෙලා තියෙනවා. එතකොට අනේක තමයි අපි සිරාත් කාලයක් බොහොම මාන්සි වෙලා නිර්මාණය කරලා රැකගත් දේශීය ආයතන විකුණා දැමීමට සිදු වෙනවා. දැන් ටෙලිකොම් ආයතනය විකිණීම සම්බන්ධ තියන්නේ මුදල් ප්‍රශ්න පමණක් නෙවෙයි, රටේ ආරක්ෂාවට ඍජු ලෙස බලපාන ප්‍රශ්න. ඒ කියන්නේ මූද යට තියෙන කේබල් රැස් කරගන්නා ඉතාමත් සංවේදී තොරතුරු රටේ ආරක්ෂාව සම්බන්ධයෙන්. දැන් මේවා ඔක්කොම විදේශීය සමාගම්වලට විකිණීමට අදහස් කරලා තියෙනවා. එතකොට රක්ෂණ සංස්ථාව, ලිට්‍රෝ ගෑස් මේ සියල්ලක්ම විකුණන්න සිදු වෙලා තියෙනවා. අපි මීට හාත්පසින් වෙනස් පොරොන්දු තමයි 2019 ජනාධිපතිවරණයේදී හා 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී අපේ රටේ ජනතාවට දුන්නේ. මේ සියල්ලටම වඩා භයානක දේ තමයි දේශීය ණය ප්‍රතිවිయోగත කිරීම. දැන් මේක කරන්නේ නැහැ කියලා 3-4 සැරයක්ම කියලා දැන් කියනවා. කරනවා කියන එක පමණක් නෙමෙයි, අනිත් ඒවා කරන්න ඉස්සෙල්ලා විදේශීය ණය ප්‍රතිවිయోగත කිරීමට ඉස්සෙල්ලා ආරම්භ කරන්නේ දේශීය ණය ප්‍රතිවිయోగත කිරීමෙන් කියලා. මේකෙන් ලොකුම හානිය වන්නේ අපේ රටේ වැඩ කරන ජනතාවට. අර්ථ සාධක අරමුදල, බාර අරමුදල මේවායේ තියන්නේ වැඩ කරන ජනතාව ඉතිරි කරගත් මුදල්. දැන් මේ මුදල් වල අගේ 3 වඩා අඩු වෙනවා. ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතිය විශාල අවධානයකට ලක්වනවා. විශේෂයෙන්ම ජාතික ඉතිරි කිරීමේ බැංකුව, මහජන බැංකුව, එක්තරා ප්‍රමාණයකට ලංකා බැංකුව. ඉතින් මේවා අති විශාල දුර්විපාක. මේ සියල්ලක්ම විඳිමින් අපි විඳිතයන් බවට පත්වෙමින් තමයි මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග මේ එකඟත්වයකට එළඹෙන රජයට හැකි වෙලා තියෙන්නේ. දැන් මේක තමයි වැදගත් වන්නේ. මේසා විශාල පීඩනයකට අපේ රටේ ජනතාව පත් කරන්නේ නැතිව IMF එකෙන් ලැබෙන මුදලට වඩා විශාල මුදලක් වෙන විකල්ප මාර්ගවලින් ලබා ගැනීමට රජයට සම්පූර්ණ හැකියාව තිබියදී ඒක කිරීමට කිසිසේත් වෙහෙසුනේ නැහැ. දැන් අවුරුදු 2කට ඉස්සෙල්ලා සිදු වුණා එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාව ශ්‍රී ලංකාවේ දේශීය ජල තීරය තුල දවස් ගාණක් ගිනි අරන්. ඊට පස්සේ නැව ගිලුණා. අපේ රටේ ඉතිහාසයේ ඉතාමත් බරපතල සමුද්‍ර පරිසර විනාශය එතනින් තමයි සිද්ධ වුණේ. මේ නැව ගිලුණා. ටොන් ගාණක් තෙල් අපේ මූදට ඇතුළු වුණා. ඒ වගේම භයානක රසායන ද්‍රව්‍ය නයිට්‍රික් ඇසිඩ් මේවා ඔක්කොම ශ්‍රී ලංකාවේ මුහුදට එකහසු වුණා. අපේ මත්ස්‍ය සම්පත්, අපේ ජෛව විවිධත්වය, අපේ පරිසර පද්ධතිය, හිරිගල් වැට මේවා සියල්ලක්ම සම්පූර්ණයෙන් විනාශ වුණා. අපේ ධීවර කර්මාන්තය, සංචාරක කර්මාන්තය එවෙන් මුකුත් ඉතිරි වුණේ නැහැ. රටේ ආර්ථිකය සුනේසුන්, පරිසරය සෞඛ්‍ය මේ සියල්ලටම විශාල ලෙස බලපෑවා මේ ඛේදවාචකය. දැන් එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාවේ අයිතිකාරයන් හා රක්ෂණ සමාගම් වලින් රජයට ලබා ගැනීමට හැකියාව තිබුණා
අති විශාල වන්දි මුදලක් දල වශයෙන් US ඩොලර් බිලියන 6.4ක්. ඒ කියන්නේ IMF එකෙන් ලබා ගන්න මුදලට වඩා දෙගුණයක්. IMF එකෙන් ලැබෙන්නේ බිලියන US ඩොලර් බිලියන 2.9යි. ඒක ලැබෙන්නේ මාස 48ක කාලයක්. අවුරුදු 4ක්. මේක එහෙම නෙවෙයි ඊට වඩා දෙගුණයක්. අපිට මුදල් ලබා ගන්න හැකියාව තිබුණා. IMF එකෙන් ලැබෙන්නේ ණය මුදල. ණය ගෙවන්න ඕනේ. රාජ ධනෙ ගෙවන්න ඕනේ, පොලි ගෙවන්න ඕනේ. එක්ස්ප්‍රෙස් වල නෞකා සිද්ධියෙන් අපිට ලැබෙන්නේ ණය මුදලක් නෙමෙයි, අපිට අයිති මුදලක්. ශ්‍රී ලංකාවේ අයිතියට ග්‍රහණයට සම්පූර්ණයෙන් අයත් වන මුදලක් තමයි ඒකෙන් ලැබෙන්නේ. කිසිම කොන්දේසියක් නැහැ. මේ අතිශයින් වේදනාකාරී කොන්දේසි අපේ ජාතික සම්පත් විකිණීම, අපේ ජනතාවට දරාගන්න බැරි විදිහට වතුර බිල්, ලයිට් බිල් වැඩි කිරීම, අපේ බැංකු කඩාවැටෙන සයිස් එකට ඒවා ප්‍රතිව්‍යුහගත කිරීම, අර්ථසාධක අරමුදලේ බාහිර අරමුදලේ අපේ රටේ වැඩ කරන ජනතාවට වෘත්තීය සමිති වලට තියෙන මුදල් අව ප්‍රමාණය කිරීම, මේ කිසිම දෙයකට එකඟ වෙන්නේ නැතිව මේ වන්දි මුදල් අපිට ලබා ගැනීම හැකියාව තිබුණා. අවුරුදු 4ක් ඉන්න උවමනාවකුත් නැහැ. දැන් මේ ඛේදවාචකයේ සිදුනේ අවුරුදු 2කට ආසන්න කාලයකට පෙර. අද වනතුරු කිසිම දෙයක් ඒ සම්බන්ධයෙන් කෙරිලා නැහැ. දැන් ඉතිරි වෙලා තියෙන්නේ දවස් 26යි. අවුරුදු 2කට ඉස්සෙල්ලා මේක සිදුනේ, දැන් ඉතිරි වෙලා තියෙන්නේ දවස් 26යි. පැය 600ක් විතර. දැන් අන්තිම මොහොතේ තමයි කලබල වෙන්නේ. දැන් තීරණය කළා තියෙනවා, අද නීතිපතිතුමාගේ ප්‍රකාශයක් තියෙනවා මේ සම්බන්ධයෙන් නඩු පවරනවා කියලා සිංගප්පූරුවෙන්. කවුද මේ තීරණය ගත්තේ? ඇයි සිංගප්පූරුවට යන්නේ? තව මහවිශාල මුදල් කන්දරාවක් එහෙ වියදම් කරන්න සිදු වෙනවා නීතිඥයන්ට, වෙන නොයෙක් දේවල් වලට. US ඩොලර් වලින් තව තව ගෙවන්න සිදු වෙනවා. ඇයි සිංගප්පූරුවට යන්නේ? මේ නැව ගිලුනේ, ගිනිබත් උනේ, රසායනික ද්‍රව්‍ය, නයිට්‍රික් ඇසිඩ්, මේවා ඔක්කොම ඇතුළු උනේ අපේ දේශීය ජල තීරයට, මහා සමුද්‍රයට නෙවෙයි. එම නිසා මේ සම්බන්ධයෙන් නඩුහාලා වන්දේ ලබා දීමට ශ්‍රී ලංකා අධිකරණයට පූර්ණ බලය තිබුණා. ශ්‍රී ලංකා අධිකරණයේ බල සීමාව තුළ තිබෙන දෙයක්. එතකොට මෙච්චරකල් මුකුත් නොකරන්නේ නැතු කවුද මේ හදිසි තීරණය ගත්තේ? කවුද ඒකට වගේ කියන්නේ? ඇයි මෙච්චරකල් මුකුත් නොකර හිටියේ? මේවා ලොකු ප්‍රශ්න. දැන් හුඟ දෙනෙක් හිතන්නේ මේ නොසලකිල්ල, ඒකනේ අපේ රටේ සාමාන්‍ය සම්ප්‍රදාය. අපිට මුදලක් ලැබෙන්නේ නැත්නම් ආණ්ඩුවේ මුදලක් නම් කවුරුත් ඒකට වෙහෙසෙන්නේ නැහැ. ඒක අමතක කරලා දානවා. ඒකට කිසිම අවධානයක් යොමු කරන්නේ නැහැ. ඒක තමයි සාමාන්‍ය සම්ප්‍රදාය. ඉතින් මේ රටේ හැමෝම හිතුවේ මේ අර සාමාන්‍ය විදිහට මේක නොසලකිල්ල කියලා. දැන් පේනවා මේක කිසිසේත් නොසලකිල්ලක් නෙවෙයි. මහා පරිමාණයේ ප්‍රෝඩා, දූෂණ, වංචා. කවුද මේ චෝදනාව කරන්නේ? නිකම් පුද්ගලයෙක් නෙවෙයිනේ. මේ රජයේ අධිකරණ හා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සම්පාදක ඇමතිවරයා ගරු ආචාර්ය ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතුමා බොහොම වගකීමෙන් මේ චෝදනාව එල්ල කරන්නේ. චෝදනාව එල්ල කරන්නේ මේ රටේ අධිකරණ ඇමතිවරයා. මොකද්ද චෝදනාව? මම හිතන්නේ මේ ලෝකේ කිසිම රටක මේ විදිය දෙයක් සිදු වෙලා තියෙනවා කියලා. මේක අද්විතීය සිදුවීමක්. රජයේ අධිකරණ ඇමතිවරයා කියනවා මේක යට ගහන්න අපේ රටට හිමි, කාගේවත් පිනට අභිමතයේ පරිදි හිඟමනේ ගිහිල්ලා ලබා ගන්න මුදලක් නෙමෙයි, අපේ අයිතිය. අපිට ලැබිය යුතු US ඩොලර් බිලියන 6.4, IMF එකෙන් ලැබෙන මුදල වගේ දෙගුණ ඒ මුදල. ඒක අපේ රටට හිමිවීම, වැළැක්වීම සඳහා කවුරු හරි ප්‍රබල පුද්ගලයෙක් US ඩොලර් 250ක පගාවක් අල්ලසක් ලබා ගත්තා කියන චෝදනාව කවුද කරන්නේ? මේ රටේ අධිකරණ ඇමතිවරයා.
තව විස්තර එතුමා සපයා දෙනවා. එතුමා කියනවා මේ අල්ලස US ඩොලර් මිලියන 250 ගෙවලා තියෙනවා බ්‍රිතාන්‍යයේ බැංකුවකට. බැංකු ගිණුම් අංකය හා ඊට අදාළ සියලුම විස්තර අධිකරණ ඇමතිවරයා CID එකට ලබා දුන්නා කියලා එතුමා ප්‍රකාශ කරනවා. මේ අහම්බේ කිසිම සාක්ෂියක් නැතුව කරන චෝදනාවක් නෙමෙයි, සියලු දත්ත සමග තමයි මේ චෝදනාව කරන්නේ මේ රටේ අධිකරණ ඇමතිවරයා. ඉතින් බලන්න මොකද්ද මේ කියලා මේ සිදුවෙලා තියෙන්නේ. බංකොලොත් රටක්, හිඟමනේ යන රටක්, IMF එකට ගිහිල්ලා සියලුම අවාසිදායක වේදනාකාරී අති පීඩක කොන්දේසි වලට එකඟ වෙලා ලබා ගන්නා ණයක්. කිරිබත් ගන්න, රතින්න පත්තු කරන්න කොහෙත්ම සුදුසු දෙයක් නෙමෙයි. තව තව ණය වැඩිවීමක් මේකෙන් වෙන්නේ. හැබැයි රටට හිමි මුදලක් ලබා ගැනීම වළක්වන්නට බොහොම මහන්සි වෙලා තිබෙනවා අසීමිත ගිජුකම නිසා. මේ විදිය රට බංකොලොත් වෙලා නැගිරින් ආර්ථිකයේ සුනේ සුන් වෙලා තිබෙන අවස්ථාවකදීවත් සාක්කු පිරවීමේ අසීමිත පිපාසය කිසිසේත් සංසිඳිලා නැහැ. තාම හදන්නේ තව තව සාක්කු පුරවන්න.